යාග තොවිල්ලාදී දේවල් ගැන තවමත් මිනිසුන් විශ්වාස කරනවා. ඒ වගේම ඒවයින් බලයක් ඇති බවත් විශ්වාස කරනවා. මේ කියන්න යන්නෙත් කිසිවෙකුත් නොහිතපු විදිහට තොවිලයක් අතරතුරදී යකදුරෙකුට තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිදුණු කතාවක් ගැන. පියවතී කියන්නේ රූමත් තරුණියක්. ඇසිය ගමේම තරුණයෙක් වුණු ජයසිරි සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්තුවා. නමුත් මේ පිළිබඳව වෙන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. දවසක් හැන්දෑවේ කාටත් තොරෙන් ගංයුරට වෙලා කතා කර කර හිටපු ඔවුන් දෙන්න නිවෙස් බලා ගියේ බින් කරුවලත් වැටුණට පස්සේ. ගෙදර කවුරුත් හිටියේ නැති හින්දා මෙච්චර වෙලා හිටියේ කොහෙද කියලා කවුරුත් පියවතීගෙන් ඇහුවෙත් නැහැ. රෑ 8ට විතර ගෙදරට ගොඩ වුණු සියනේරිස් මාමා ගෙනාපු ආරංචිය නම් පියවතීට එච්චර සුබදායක එකක් උනේ නැහැ. හරි වැඩේනේ අයියේ, ජයසිරි හාමුට පොළඟෙක් ගහලා මම මේ කොමාරිකා කෑල්ලක් අරන් යන්න ආපු ගමන් යමම් බලන්න අතනින් කොමාරිකා කෑල්ලක් කඩාගනින් ගියපු පියවතීගේ තාත්තත් සියනේරිස් මාමත් එක්ක යන්න පිටත් වුණා. තාත්තේ මමත් එන්නද පියවතී ඇහුවේ තමන්ගේ පෙම්වතාව බලන්න ඇයටත් ලොකු වමනාවක් තිබුණු හින්දා. උඹ කොහෙ එන්නද ඇසූ පියවතීගේ තාත්තා ඉක්මනින්ම පිටත් වුණා. කඳුළු සංගවගත්තු පියවතී, අම්මේ ජයසිරි හාමුට පොළඟෙක් ගහලා කියලා තාත්තා ගියා. අපි දෙන්නත් යමු ඉක්මනට බෙහෙත් හදන්න උදව් වෙන්න. මෙහෙම කියමින් මවට ඇවිටිලි කළා. තාත්තා එන්න එපා කිව්වා නේද යනුවෙන් මව ඇයට සැරව්වත් ඇගේ පෙරත්තේ වැඩි නිසා පියවතිව බලව්වට එක්කන් යන්න අම්මට සිද්ධ වෙනවා. දෙදෙනාම එහි යන විටත් බොහෝ පිරිසක් එහි ඇවිත් සිටියා. පියවතිව දැකපු ජයසිරි හාමු ඇයට තමන් ළඟට එන්න කියලා අතින් සංඥා කළා. මම ඔයාව තනි කරන්නේ නැහැ කියලා ජයසිරි හාමු ගොතගසමින් කිව්වත් එතන හිටපු කාටවත් ඒක තේරුනේ නැත්තේ කිසිම කෙනෙක් මේ දෙන්නගේ සම්බන්ධය ගැන දැනගෙන හිටපු නැති නිසා. නමුත් ජයසිරි කියපු දේ තේරුම් ගත්ත පියවතී අඬන්න පටන් ගත්තා. බොහොම නරක තිතියකදී පොළඟ ගහලා තියෙන්නේ. විෂ ඇඟ පුරාම දුවලා සනීප කරගන්න අමාරුයි කියලා වෙද මහත්තයා කියපු ගමන් ඇගේ ඉකිබිඳුම තවත් වැඩි වුණා. එදා මධ්‍යම රාත්‍රිය වෙද්දි ජයසිරි හාමු පියවතීට වගේම හැමෝටම සමු දීලා තිබුණා. සතියක් විතර යනකම් කතාබහක් නැතුව හිටපු පියවතී තනියම කතා කරන්න පටන් ගත්තා. ඇගේ දෙමව්පියන් ඇයට තෙල් සාත්තුවක් කළත් ඇයට ඉන් සුව වුණු බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ. යකදුරාගේ අදහස වුණේ පියවතීට මළගිය ප්‍රාණකාරයෙක් වැහි ඇති නිසා වග්ගුපාල ගුරුන්නාංශ වැනි කෙනෙක් ලවා එය කපා දැමිය යුතු බවයි. මම කිව්වනේ එදා වලව්වට කෙල්ලෙක්කන් එන්න එපා කියලා. කොහෙද උඹත් ආවනේ කෙල්ල ඉස්සර කරගෙන. දැන් ඉතින් තොවිලුත් කරහංකො කියමින් පියවතීගේ තාත්තා අම්මට බැන්නත් වලව්වට ගියේ පියවතීගේ උවමනාවට කියලා අම්මා තාත්තට කිව්වේ නැහැ. වග්ගුපාල ගුරුන්නාංශ කියපු විදිහට නම් පියවතීට ළඟදී මියගිය තරුණයෙකුගේ බැල්මක් වැටිලා තියෙනවා. මේක දැනගත්ත තාත්තා ආයෙත් අම්මට බනින්න පටන් ගත්තා. එදා වලව්වට පියවතීව එක්ක ගිය නිසා තමයි මේ හැම දෙයක්ම සිදුුණේ කියමින්. මියගිය තරුණයාගේ සොහන උඩ වැතිරි මේ අමනුෂ්‍ය දෝෂය පළවා හැරිය යුතු බව කියූ ගුරුන්නාංශේ මෙය තරුණයාගේ නිවසියන්ට හොරෙන් කරන්න ඕනි කියලා කිව්වේ ඔවුන් මෙවැනි ක්‍රියාවකට අකමැති වෙන බව හොඳින්ම දන්න හින්දා. මේක බොහොම පරිස්සමින් කරන්න ඕනි වැඩක්. පොඩ්ඩක් වැරදුනොත් මගේ ජීවිතෙත් ඉවරයි කියලා ගුරුන්නාංශ කිව්වේ පියවතීගේ තාත්තා ගුරුන්නාංශගේ උදව්වට එක්කන්නාපු තරුණයන් දෙදෙනට කරන්න ඕනි වැඩේ පැහැදිලි කරන ගමන් මං දැන් වලට බැහැලා පෙට්ටිය උඩ නිදියගෙන මන්තර කියනවා. එතකොට නයෙක්කෙයි. හැබැයි උඹලා බය වෙන්න එපා. ඔය බිත්තර දෙක දීපන්. ඊළඟට එන්නේ මහ භයානක ඇතෙක්. සමහර විට නොයන්නත් පුළුවන්. ඌට ඔය උක්දඬු ටික දීපන්. හැබැයි උඹලා බය වෙන්න හිම එපා. බය වුණොත් තමයි අමාරුවේ වැටෙන්නේ. මේ විදිහට තරුණයන් දෙදෙනාට ගුරුන්නාංශේ උපදෙස් දුන්නා. ඉන්පස්සේ වග්ගුපාල ගුරුන්නාංශේ වල දෙපැත්තේ පන්දම් දෙකක් පත්තු කරලා වලට බහිනවා. ඔය නයා බෙල්ලට පනිනවලු. මෙහෙම කියලා තරුණෙක් අනිත් තරුණයව බය කළා. නයාට වඩා අලියා භයානකයි. සමහර මිනිස්සුන්ව පාගල මරලා තියනවලු යනුවෙන් අනිත් තරුණයා විසින් තමන්ගේ සංගයව බය කළා. කොහොම වුණත් මේ වෙද්දි ඔවුන් දෙදෙනම එකිනෙකාගේ කියුම් වලට බය වෙලයි හිටියේ. ගුරුන්නාංශේ මන්තර මතුරුන විට එතනට පැමිණි නාගයා දෙසට ඔවුන් බිත්තර විසි කළා. බිත්තර ගිලිදැමූ නාගයා එතනින් ඉවත් වෙලා යනවා. ටික වෙලාවකින් කැලේ කොලාතු හෙලවෙනවා දුටු ඔවුන් දෙදෙනා අලියව බියවද්දන්න හිතාගෙන ඔවුන් හිටපු තැනින් ගිනි ගොඩක් ගැහුවා. මේ අතරෙදි එක් තරුණෙක්
ඔන්න අලියා එනවා කියලා අනෙක් තරුණයාට විහිළුවක් කරන්න හිතාගෙන කිව්වත් හොඳින්ම බිය වුණු ඒ තරුණයා පස්ස නොබලා දුවන්න වුණා. යාළුවා දුවපු නිසා අනෙක් තරුණයාත් ඔහු පිටුපස දිව්වා. මේ වෙන විට ඔවුන් පත්තු කරපු ගින්න වල වටේ හොඳින් ඇවිලිමින් තිබුණා. දුවගෙන ගිය මේ දෙන්න නතර වුණේ පියවතීගේ ගෙදර. ආපු නයාගෙන කියපු ඔවුන් අලියෙක් පස්සෙන් පැන්නනවා කියලා කිව්වේ බොරුවට. පියවතීගේ තාත්තා තවත් තරුණයන් දෙදෙනෙක් එක්ක එහි යන විටත් වග්ගුපාල ගුරුන්නාන්සේ වසා තිබූ පෙට්ටිය උඩ මියගොස් සිටියා. ඇත්තටම උනේ මොකද්ද? වග්ගුපාල ගුරුන්නාන්සේ එද්දී කවරක දාගෙන හිටපු නයෙක් අරන් ඇවිත් තිබ්බේ කාටත් හොරෙන්. ඔහු කාටත් නොපෙනෙන විදිහට මතුරුන ගමන් ඒ නයාව එළියට අරන් තිබුණේ කාටත් නොතේරෙන විදිහට. කුසගින්න හිටපු නාගයා ඌට දීපු බිත්තර ගිල දමලා තිබුණා. ගුරුන්නාන්ස කියපු විදිහට ඇතෙක් එයි කියලා හිතපු තරුණයන් දෙදෙනා පලා ගිහින් තිබුණා. වල වටේට ගිනි ගොඩක් දැල්වපු හින්දා වල ඇතුළේ හිටපු ගුරුන්නාන්සට හුස්ම ගන්න ඔක්සිජන් මදි වෙනවා. මත්පැන් පානය කරලා හිටපු නිසා ඔහුට වලෙන් නැගිට ගන්නත් බැරි වුණා. ඒ නිසා තමයි ගුරුන්නාන්ස මිය යන්නේ. සිද්ධ වුණු දේ මොකක්ද කියලා මරණ පරීක්ෂණයෙන් හරිහැටි හෙළෙවුණත් සමහර මිනිස්සු නම් තවමත් හිතන්නේ මේක අමනුෂ්‍ය පිල්ලියක් නිසා සිද්ධ වුණු දෙයක් කියලා. හැමදාම අපි දාන මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න.